සැබෑ ජීවිතය කොයිතරම් ඇද වෙනද කියලා ස්පර්ශ කරනවාද කියන කාරණය හොඳම උදාහරණය තමයි ඔබේ මේ ඉතිරි වුණ පිටුපීපයක් කියන පොත. ඒ පොතේ මං හිතන්නේ තියෙන රෝෂන්ගේ හැබෑම අත්දැකීම්. ඔහුගේ පපුවේ තෙත බලන්න ඔහු ඔහුගේ රංගන කාර්යම විස්තර කරමින් මේ 24 වෙනි පිටුවේ කියනවා මෙහෙම. නළුවත කියලා අඳුන්වන්නේ ඔහු. දුක් ගෑවේ අඳුරු කිලිටි මූණ දුව විසදා සුදු කඩදාසියෙන් ජීවන බරට මූණ ඇඳුන ඉරි මකා තමරා පාට වක්සුණු වසා දමනු සේදුණු පසු දියවේ යන ඇත්තවාගේ ඔය බොරුවේ. හදවත් සුවඳ අඳුරන ඇඳුම ගලවා දිලිසෙන පාට සංකර ඇඳුම් මන්දා කණක් විට තෝලුවක් පළඳා පාට කරකි සතෙක් විලසා අන්දනු ඉතින් සුදුසු විදියට මුදා මාගින් මාව හනිකට. ඔන්න සාත්තික අභිනය ආහාරය අභිනය ඕවට නළුවෙක් ඇතුල් වෙන විදිය. අන්තිමට ඔහු කියනවා හනික දෙනුමට රවටන්නට මහ පොළොව උරු මගේ ආත්මෙට කියලා. එනිසා නේ රෝෂන් මේ රංගන ජීවිතය සහ සැබෑ ජීවිතයේ පරස්පරය හඳුනාගත්ත සැබෑ ජීවිතයට ඇලුම් කරන කලාකාරී කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි මස් මේ අපේ තරුණ කවියා මහින්ද ප්‍රසාද් මස්සිගුල මේ අවසන් පිටුවේ කියන්නේ මෙහෙම. ගහන ගහන පදයට නැටුවත් රහට සිහිනවල තිබුණේ වැඩිපුර දුක් ගැහැට. පිහින විට හවස මුව මේකක් කහට නහින ටෙඩිවලට මොහොවේ දේ පිහිට. මං හිතන එක ඇත්තම කියලා මහින්ද ලියන්නේ. මහින්ද මට වඩා ඔහු සමීප ඇසුරු කරන කෙනෙක්. මට මතක් වෙනවා හොලිවුඩ් සිනමාව ඉඳපු ශ්‍රේෂ්ඨ මහරංග වේදික මාලන් බ්‍රෑන්ඩෝ. මාලන් බ්‍රෑන්ඩෝ ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපාලන කියනවා බ්‍රෑන්ඩෝ සෝස් මයි මදර් ටෝට් මී කියල්. ඒ පොතේ මාලන් බ්‍රෑන්ඩෝ කියනවා තමන්ට ලැබිච්ච ප්‍රසිද්ධිය සහ කීර්තිය තමන් සැබෑ ජීවිතයෙන් කොයිතරම් ඈත් කළාද කියලා. සැබෑ ජීවිතයෙන් කොච්චර ඈත් කළාද කියලා. මම හිතන්නේ එහෙම වුණාම හරි අමාරු වෙනවා මේක මේ කලාකරුවෙකුට තමන්ගේ ජීවිතේ නඩත්තු කරගන්න. මොකද ප්‍රසිද්ධිය සහ කීර්තිය කියන එක අපි පටලවගෙන ඉන්නේ. මුලක් පටලවගෙන මට මාගම සේකර කවියා පිළිබඳ එක්තරා ප්‍රවෘත්තියක් අහන්න ලැබෙනවා. මම ඒක සේකරගේ මාගම සේකර සමාජ අධාරිතේ පුතේ ලියලා තියෙනවා. මහගමසේකර කවියාත් ආචාර්ය පණ්ඩිත අමරදේවයනුත් සුනිල් සරත් පෙරේරාත් කියන තුන් දෙනා ටිකක් දුර බැහැර ගමනක් යන ගමන් මධ්‍යම රාත්‍රියට ආසන්නේ කඩුගන්නාවේ අර බලන දුර්ගයේ ආසන්නේදී මේ හැමෝටම පොඩි ශාරීරික අවශ්‍යතාවක් ඇති වෙලා වාහනය නතර කරනවා. කියනවා පාරයිනට යන්න එපා සර්පයෝ ඉන්නවා. ඉතින් පාර මැදම මේ අවශ්‍ය කර්තව්‍ය බරෙන් නිදහස් වෙන එක කරනවා මේගොල්ලෝ. එහෙම කරන ගමන් සේකර කියනවලු අමරදේවයන්ට අමරේ දැන් අපි මේ කරන වැඩේ හෙට ගාලු මෝදරට ගිහිල්ලා කළොත් කොහොම හිටියේ? පත්‍රවල දායි පහුවෙන්දම් මෙන්න මෙහෙම වැඩක් කළා මේ දෙන්න කියලා. ඒක තමයි ප්‍රසිද්ධිය කියන්නේ. ප්‍රසිද්ධිය කියන්නේ වහා ඉක්මනින් ළඟා වෙලා ඉක්මනින්ම නැති වෙලා යන එකක්. කීර්තිය කියන්නේ ඉච්චර ඉක්මනට කිට්ටු වෙන්නේ නැහැ. කීර්තිය නඩත්තු කරන හරි අමාරුයි. කීර්තිය හරි බොහොම කාලයක් යනවා ඒක ෂේවෙන්ට. ඒක මං හිතන්නේ මාලන් බ්‍රෑන්ඩෝ පැහැදිලි කරනවා තමන්ගේ චරිතාපදානයේ. මං කැමති නිරෝෂන්ගේ කවිය අතර මේ 28 වෙනි පිටුවේ තියෙන කවියට යන්න. ඒක ඔහු නම් කරන්නේ ඉතිරි වුණු පිටු කිහිපයක් ග්‍රන්ථ නාමයට මුල් වෙච්ච කවිය. ජීවිත පොතේ අවසන් පිටු තුන හතර ඔත්පල දැස් කියවාගෙන යන අතර පින්පඩි හලේ පඩි ගණිනා අතරතුර පඩි පෙළ පාමුලේ ඔබෑර මතක දොර. එවට දැන් තේරෙනවා ඇති මේ චිත්‍රය මොකක්ද කියලා. වයසක යුවලක් පින්පඩි ගණන ගිහිල්ලා
හම් වෙනවා. උන් දෙන්නම දැන් හුදකලා වෙච්ච අය. ඒ දෙන්නගේ විවාහක සම්බන්ධය ගැන මේක කියවෙන්නේ නැහැ. හුදකලා වෙච්ච දෙන්නේ. පින්පඩි දිරතන පඩිපෙළ පාමුල තමයි මොන ගැහෙන්නේ. කෙහෙරරි කොහෙද නළලේ සිට දඟ කරන ඇති කෙස් ටිකත් සුදු පාටක් තවරගෙන අය දැන් දබල වර්ණයට හැරිලා කුණ්ඩේ සුන්දර සිනාවත හැමතැන ඉරිතලුණ ජීවිත පුතේ මැද පිටු හිත පාරව ජීවිතයේ මධ්‍යම යාමේ ඔන්න දැන් හිත පාරවන දේවල් මුණ ගැහෙන අපි තන කරන්නට යුද වැඩි සතුරු පෙළ ඒ අවි සමග මහ පොළොවට අයිතිකල් මේ දෙන්න සතුරු එදෙන තනි කරලා තියෙන කවුද? මොකක් හරි බලමුළුවක්. මේ බලමුළුව මොකද්ද? මේ වගේ පසුගාමී රටක වැඩවසම් සමාජයේ අපි දන්නවා 100%ක් ගැලපෙනවා කියලා හිතාගෙන ඉන්න පෙම්මුතුණු උනත් අනුවිවාහ වෙන්න ගියාම අනන්ත අප්‍රමාණ බාධා එනවා. ග්‍රහතාරකා පුරුන්දන් හරස් වෙනවා. කුලමල බෙද හරස් වෙනවා. මේ වැඩවසන් සමාජයේ ලෑස්ති වෙලා ඉන්න පෙම්මතුන් එකතු කරන්නට වැඩිය වෙන් කරන්නට. එහෙම යුද වැදෙච්ච බලසිනක් ගැන මේ කියන්නේ. කාලේ යුද වැදී අපසිත් අඳුරු කළ සුන්දර දුක පිපී මරවුන් පරවුණු මලයෝග. සුන්දර දුක පිපී පරවුණු මලයෝග. පින්පඩි ගන්න පොයට සිල් අරගන්න. ඔබ දැක ගන්න මතකයේ දොර අරගන්න. මේ දුක සතුට ගෙනායෙත් ඔබ එන්න. තව පිටු කීපයයි කියවා නිම වෙන්න. ඒගොල්ලන්ගේ ජීවිතේ පොතේ අපිට කීපයක් විතර වෙලා තියෙනවා. ඒ දෙන්න වෙන වෙනම එකලා වෙදගෙන මේ පොත පරිහරණය කරනවා. මුළු තියෙන මතක විතරයි, ස්මරණ විතරයි. ඉතින් මේ කවිය ඔබට මම හිතන්නේ ඇති මේ නිරෝෂන් කොයිතරම් සමීපව මේ චරිත නිරීක්ෂණය කරනවද කියලා. මේ ලෝකේ සංජානනය කරනවද කියලා. සංජානනය කරනවා කියන්නේ අපි පංචේන්ද්‍රියන්ගෙම ලබා ගන්න දැනුම. පංචේන්ද්‍රියන්ගෙම ලබා ගන්න දැනුම අපි සංජානනය කියලා කියනවා. ඒව තමයි පරිකල්පණයෙන් පස්සේ කාලෙකදී කලා නිර්මාණවලටපත් වෙන්නේ. ඉතින් මේ චරිත හැසිරෙන විදිය සමහර නිරෝෂන්ට නිකම් මේ වයස්ක ජෝඩුවක් කතා කරනවා දකින්නේ ඔච්චර වෙන්නේ නැහැ. මේ පරිකල්පණයෙන් යා කොච්චර දුර යන්න පුළුවන් එයාට කවියෙකුට. අපාරේ කාව්‍ය සංසාරයේ කවි රේක ප්‍රජාපති කියන්නේ ඒකයි. තිරක් නොමැති කවු සසරේ මහබඹු කවියා විතේ කුමාරතුංගෙන් සිංහලෙන් කිව්වේ ඒකයි. කවියට තියෙන අපාර සංසාර කාව්‍ය සංසාරයක් කාව්‍ය ලෝකයක් තියෙනවා. මේ කවිය කියලා කියන කාරණාව ගැන මම මහා දිග වෙලාවක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවිය ගැන බොහොම සංවේදී, බොහොම වැදගත් විද්වත් කාරණා කිහිපයක් බිහි වුණා. කවි කියන ඒවා සාමාන්‍යයෙන් ලිය වෙන වෙලාවලුත් තියෙනවා, ලියන වෙලාවලුත් තියෙනවා. කාව්‍යය කියලා කියන්නේ ආත්මය සහ ශරීරය කියලා කියන දෙකකින් සමන්විත එකක්. කාව්‍යාත්මය සහ කාව්‍යයේ ශරීරය කියලා කියන දෙකින් සමන්විත එකක්. මම දිග කතාවක් මේ වෙලාවේ කියන්න ගියොත් මේක ශාස්ත්‍රීය දේශනයක් වෙනවා. මම නිවැරදි කරන්න ඕනේ, මම කැලණිය විශ්වවිද්‍යාලයේ තමයි සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නෙමෙයි, සංස්කෘත භාෂා අධ්‍යයනාංශයේ මහාචාර්ය. ජ්‍යෙෂ්ඨ නෑ හොඳ වෙලාවට. සංස්කෘතයේ තමයි කවි කියන විදිහ ගැන වැඩියෙන්ම කියලා තියෙන්නේ. ශ්‍රීමත් දණ්ඩින් කාව්‍යාදර්ශය ලියලා තියෙනවා. ඒ වගේම වෘත්තරත්නාකරය ලියලා තියෙනවා. සුබෝධාලංකාරයේ පාලියෙන් ලියලා තියෙනවා. වුත්තෝදය පාලියෙන් ලියලා තියෙනවා. ඒ වගේම භාමහ ලියලා තියෙනවා. ආනන්දවර්ධන ධ්වන්‍යාලෝකය ලියලා තියෙනවා. සාරංගධර සංහිතාව ලියලා තියෙනවා සින්දු ගැන. මේ වගේ මහා ගොඩක් කවිය ගැන, කාව්‍යයේ ආත්මය ගැන, කාව්‍යයේ ශරීරය ගැන කියලා තියෙනවා. ඇඟ කියලා කියන එක ශරීරය. ඒක අලංකාර කරන විදිය වෙන විදියක්. ආත්මය කියලා කියන එක වෙන එකක්. ඒක අලංකාර කරන විදිය තව එකක්. ශරීරය අලංකාර කරන විදිය වගේම තමයි කාව්‍ය ශරීරය අලංකාරකරන යමක අනුප්‍රාස ආදී පද පෙළහරයන් පාන්නට උවමනාව තියෙනවා. ආත්මය ලස්සන කරන්න කාව්‍යයක් හැටියට නම් උපමා, රූපක, දීපක, අර්ථාන්තරන්‍යාස, උත්ප්‍රේක්ෂා ආදි වශයෙන් සිය ගණනක් තියෙනවා අලංකාර. එක අලංකාරයක් ඇතුලේ තව අලංකාර ගණනාවක් ලියලා තියෙනවා. ඒව ගැන
උපමාම තියෙනවා 30-40 ගාන. මේ විදිහට මේ වගේන ශාස්ත්‍රීය සාකච්ඡාවක් ඕමනානම් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තව තියෙනවා මේකේ රස සම්බන්ධයෙන් වෙනමම කාව්‍ය ਵਿਚාරයන් ලියලා තියෙනවා. ශෘංගාර, හාස්‍ය, කරුණ, රෞද්‍ර, වීර, භයානක, බීභත්ස, අද්භූත ආදි වශයෙන් රස තියෙනවා. මෙකී රස ජනනය කරන විදිහ ගැන දස රූපේ ධනංජය දස රූපේහි කියලා තියෙනවා. ඒවා මේ රංගදරයෝ තාමත්ම හොඳින් දන්නවා. භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ කිස්සපුර 4 වෙනි සියවසේ ඉඳලා ලියපුවා තියෙනවා. ඒවා භාව, අනුභාව, විභාව, ව්‍යභිචාරී භාව වශයෙන් බෙදෙන විදිහ කියලා දීලා තියෙනවා. ඒවා අතරමාරේ තියෙනවා. අර අපේ මේ විද්වත් දෙපළ සඳහන් කළා වගේ මේ විභාව, භාව, අනුභාව, විභාව, ව්‍යභිචාරී භාවයන් උද්දීපනය කරන්නා වූ කිසියම් ආකාරයේ ඉංගිතයන් තියෙනවා. එකී ඉංගිතයන් අතර අභිනයන් තියෙනවා. ආහාර්‍ය අභිනය, සාත්වික අභිනය, ආංගික අභිනය ආදි වශයෙන් අභිනයන් තියෙනවා. මෙවුව මහා ලොකු දිගට සාකච්ඡා කළ යුතු මහා ගැඹුරු කරුණු. ඒවා මේ වගේ වෙලාවක කතා කරන්න හොඳ නෑ. හොඳ නැත්තේ මේ අහිංසක මිනිස්සුනේ. මිනිස්සු ගොළුනරක් කරන්න හොඳ නෑනේ. ඒක නිසා. ඉතින් නිරෝෂන්, ඔබ ඔබේ සංවේදී හිතින් ප්‍රේමය ගැන මේ විදිහට කවි පොතක් ලියන්න දරපු උත්සාහයම ඉතාම වටිනවා. ඒ උත්සාහය අගය කරන්න තමා මෙච්චර දුර බැහැර ඉඳන් ඔබ වෙනුවෙන් මම එන්නට සිටුවේ. හැබැයි මම ඔබට යෝජනාවක් කරනවා. අපේ ජනශ්‍රුතිය, අර අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අපේ ජනශ්‍රුතිය ටිකක් හදාරන්න, අපේ පොතපත ටිකක් හදාරන්න. ඔබ ළඟ තියෙනවා ප්‍රතිභාව, තියෙනවා සංවේදිකම, තියෙනවා ඔබට ඒ ටික ඔප්නම්ව ගන්න පුළුවන්. මම මේ ළඟදී බොහොම සදේ උපහාසයේ තියෙන කවියක් දැක්කා. ඒ කවිය තිබ්බා පත්තිනි සලුවලත් ඇත්තු තිරි තිබුණා. බලන්න කොයිතරම් දරුණු උපහාසයක්. කාන්තාවගේ පතිභක්තිය ගැන පත්තිනි සලුවලත් ඇත්තු තිරි තිබුණා. හැබැයි රබම් පදේකුත් තියෙනවා, වත්තේ නැන්දගේ රෙද්දතු තිරි සිද්ද බත්තිනි දෙයනේ, තිත්ත තිබ්බටු තිරෙන් බැද්දත් කෙරෙන් පෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් තිත්තමයි බොල තිත්තමයි බොල දෙයනේ කියලා. එතකොට මම ඔබට යෝජනා කරනවා, අපේ රත්නශ්‍රී ප්‍රමුඛ අපේ පැරණි පරපුර පරිශීලනය කරපු මේ දේවල් ඔබ වැඩියෙන් පරිහරණය කරන්න, ඔබේ නළුකම කරගෙන යන අතරම කියලා. ඊළඟට මේ අපේ හාමුදුර වැදගත් කතාවක් කිව්වා, 500,000ක් ගදල්වනවා ඒත් කෝ හදවත තුල ප්‍රේමය. අපි ඔබ ඔබ ඔබේ කල්පොතේ ලියලා තියෙනවා, මම දැක්කා මැටි පිළිඹ වන්දනාවක් ගැන. මම දකින නිර්දය සත්‍යත් ඕකයි. පන්සල්, කෝවිල්, පල්ලි මේ කොයි වගේ දලු දදා බුර බුරා නැගිනේ වෛරේ ගිනි දලු. අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලා මම දකිනවා එක නිවන්න උත්සාහ දරන පිරිස් මම ආගේ කරනවා. හැබැයි ඒ ගිනි දැල්ල දල්වන්න උත්සාහ කරන අය මම දකිනවා. ආගමේ නාමෙන්, ජාතියේ නාමෙන් මිනි මරනවා. මේ ළඟදී පොඩි පුතෙක් ප්‍රශ්න පත්‍රය ලියලා තියෙනවා ගලේ වෙලා අපි සිංහලේ. කවුද මේ දරුවන්ට මේ ඕන් නැති මේ යුද්ධයේ අමිහිරි අත්දැකීම් විඳ අපි එකඟ වෙනවද මේවට? මං කිව්වා පුතේ සිංහල බෞද්ධකම කියන්නේ අන් ආගම් වලට ජාතින්ට අපේ උසස් භාවයේ අපේ චර්යාවෙන් හැසිරීමෙන් පෙන්වීම මිසක බෝඩ් ලෑලි ගහගෙන වීල් වලයි පොත් වලයි ලියාගෙන අලවගෙන එහෙම යන එක නෙවෙයි මේක දැම්මම මකන්න කියන පණිවිඩය. මේ හැමදෙනාම අද ඇවිල්ලා මෙතනට ආපු අයත් ඉන්නවා. බොහෝ අපේ ශ්‍රේෂ්ඨී බොහෝ පිරිසක් ඇවි මට දුරකථනයෙන් කතා කරලා කිව්වා මේ ස්ථානෙට එන්න වෙන්නේ නැහැ, මෙහෙමයි මෙහෙම වැඩ කියලා. මම ඒක දන්නවා. ඉතින් ආපු හැමෝටම මම දහස් වාරයක් ස්තුතිවන්ත වෙනවා. මට කියන්න දෙන්නේ එච්චරයි. ඒ අයට මම හැමදාමත් ආදරෙයි. මට වෙන ඇත්තටම දෙන්න දෙයක් නැහැ. මට ඒ තරම් වටිනවා මේ ඇවිල්ලා ඉන්න පිරිස. මට කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා. මම දන්නවා ඔයගොල්ලෝ හෙම්බත් වෙලා ඉන්නේ කියලා මේ දැන් මේ 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 වෙලාවල් එක්ක. ඒ නිසා මට කියන දේවල් ටික මම බොහොම කෙටියෙන් මම කියන්නම්. මේ විශේෂයෙන්ම හැමෝටම මේ ගැටලුවක් වෙලා තිබුණා. ඇත්තටම දැන් මම මේ කවි පොතට ආරාධනා කරද්දිම මම මං මේ අයියේ මං කවි පොතක් ලිව්වා. චුට්ටක් බඩක් මෙහෙම උත්සවේ දිනවා
නිරෝෂන් කවිලියනවද නිරෝෂන්? එහෙම එහෙම හැමෝටම ලොකු ප්‍රශ්නයක් වුණා මම කවිලියනවද කියලා. වෙලාවක මගේ මිත්‍රය මහින්දත්වයව අහනවා මේ නිරෝෂන් පිළිගන්නේ කවුරුත් මේවා නිරෝෂන් ලියනවද කියලා. ඒ කියන්නේ කවිය හොඳකම නෙමෙයි මම කවිලියනවද කියන එක විශ්වාස නැහැ. මොකද මම මේ ටෙලිනාට්‍යවල එක එක මල් චරිත කර කර බොහොම එක එක විදිහේ චරිතවලින් පෙනී සිටිය පුද්ගලයෙක්නේ. එතකොට අපේ ඇතුළාන්තයේ කාටවත් පේන්නේ නැහැ. ඉතින් මගේ ඇතුළාන්තයත් එහෙම දැක්කේ නැහැ කවුරුත්. ඉතින් ඇතුළාන්තය පෙන්වන්න නෙමෙයි මම කවි ලිව්වේ. මම කවි ලිව්වේ ඇත්තටම මීට අවුරුදු 26කට ඉස්සරලා නළුවෙක් වෙන්න ලොකු කට්ටක් කරන කාලෙක තමයි මගේ අතින් කවියක් මුලින්ම ලියෙන්නේ. සංවේදී වෙනවා පොඩ්ඩක් සමා වෙන්න ඕන මේ අතීතය මතක් වෙනකොට. මේ අවුරුදු 26කට පස්සේ මං කවියක් ලියනවා. මම ඒ කාලේ කවිට මං ආසයි. මං මේක පත්තරවලත් කියලා මේ කතාවත් හෙම්බත් වෙලා දන්නේ ඉන්නේ අහලා වෙනකොට. ඒත් මට කියන්න ඕනේ. ඉතින් එහෙම මේ කට්ටක් කරන කාලෙක මගේ අතින් වචන ටිකක් ලියුණා මා නොවටින්නේ මන්ද කියලා. ඉතින් ඒක තමයි මගේ මුලින්ම කවියක්ද මොකද්ද කියලා මම අදත් මහින්දකින් අහන එක. කවියක්ද මොකද්ද කියලා අදත් නිර්වචනය කරගන්න බෑ. ඒක වචනමාලාව විතරයි. ඉතින් මේක තමයි මගේ මුල්ම කවි අත්දැකීම. ඊළඟට පස්සේ කාලේ ඊළඟට ආයෙමත් මගේ සිතේ අර මේ මේ කොළඹ බස් බෝම්බ පුපුරනකොට පිපිරිච්ච තව කවියක් තියෙනවා බස් බෝම්බ හා ධාරක සෙනෙහේ කියන එක. ඒ කවියත් මේ අපේ ප්‍රියන්ත කොලිපි මහත්තයා පත්‍රේ දාලා ඒ ගැන විවේචනකුත් කරලා ඒකත් එනවා. එහෙම එහෙම ගිහිල්ලා තමයි මම කවියට අවතීර්ණ වෙන්නේ. කවි ඉතින් මම එහෙම ලිව්වා. ඉතින් මම සතුටු වෙනවා ඇත්තටම නළුවෙක් වෙලා කවියෙක් වෙන්නත් මට ලැබීම මම සතුටු වෙනවා. මම කවියෙක් වෙනවා කියලා මම මේ කිව්වේ මම කවියෙක් කියලා මහා ලොකු කවියෙක් විදිහට නෙමෙයි. මම කවියේ ධනගානවත් නෙමෙයි. මං හිතන්නේ මේ ඉපදුනා වෙන්නේ නැති. මං හිතන්නේ අද දවසේ 21 වෙනිදා මේ කවියෙක් විදිහට මං ඉපදිලා ඉන්නේ. තාම මම මේ ලියලා තියෙන එක කවියක්වත් කොටිම මගේ යාළුවා මහින්ද මස්සිමුල මාව ඒ කවි එකක්වත් පිළිගන්නේ නැහැ ඒ කවි විදිහට. හැබැයි ඊයේ මම කවියක් ලියාගෙන ආවිල මහින්දට පෙන්නුවා මේ පොත් කරන අස්සේ. මහින්ද ඒක කවියක් විදිහට දැකලා මට ගොඩාක් සුබ පැතුවා. මම මේක මට ටිකක් අමතක වෙන හින්දා මේ කොලේ එක ලියාගත්තා. ඒක මං කියන්නම් මහින්ද පොඩ්ඩක් කියන්න කියපු හින්දා මම ඒක කියනවා. ඒක මේ ඊයේ මං ඇත්තටම ලිව්වේ මේ පොඩි තාම කොහෙවත් මේක කියලාත් නැහැ. මේකේ නම මේ ප්‍රජනන පාඩම. කවිය නම ප්‍රජනන පාඩම. එපා ටීචර් ඔය පාඩම උගන්වන්න මට. එපා ටීචර් ඔය පාඩම පෙරළමුමේ පිට උගන්වන්න බේරෙන හැටි පරාගණෙන් හෙට. ලොකු සර් ළඟදී ඔය පාඩම මුල ඉඳලම මට ප්‍රැක්ටිකල්ම කියා දුන්නා වසා අතින් කට. ඒක තමයි මම මේ අලුතෙන්ම ලියපු මේ පොතක් අස්සේ මම ලියපු කවිය. ඉතින් ඇත්තටම ওই අප්පුඩි ඔක්කොටම සමානයි මට. ඊ මස්සිමුල ගහපු අප්පුඩි ඇත්තටම මේ වගේ මට හරි සතුටුයි.